Hi, hi. Kohomada? Boru porondo dena bhagya navathath karaliyata. Ogala mage vlog ekak dakidi mata bayena athine. Hemadam wage vlogs kiyenne kiwwata ha kiyala promise unata mata karannam beri wena deyanne. ඇත්තටම කිව්වොත් මටත් දැනුණු දෙයක් තමයි මම මේ channel එකේ ටිකක් active මදි කියලා. ඒ දෙයනේ හැමදාම මම ඔගොල්ලොත් එක්ක මොනවද share කරන්නද? Sorry. අද ඉතින් අපි යනවා පොඩි shopping date එකක්. Shopping day vlog 2. ඔයාලවත් එකගෙන යනවා අපිත් එක්ක. අපි කිව්වේ සුපුරුදු විදිහට මමයි අම්මි නංගි. Shopping කරන්න ඉතින් energy ඕනනේ. දවසම ඇවිදින්න, හොයන්න, කරන්න. ඒ අවශ්‍ය energy එක ගන්න ඉතින් පුදු විදිහටම ඔන්නේ ආයේ Java. මොකද අද අපේ තුන් දෙනාගේ දෙන්න. ඒ කියන්නේ අම්මි මමයි දෙන්නම coffee lovers. අද නවත්වනවා, හෙට නවත්වනවා කියලා කිව්වල තාම මට නවත්ත ගන්න බැරි මොකද තමයි ඉතින් coffee addiction එක. හැබැයි කොහොම හරි මම මේ coffee එක කරනම් තව කම එක කෝෆි එකක් පීලා එතනින් යහට කෝෆි බොන එක කොහොම හරි නවත්තනවා self restriction එකක් ඒ මං විසින් මටම හදාගත්ත දෙයක් හැබැයි කොහොම හරි කරනවා අපේ ඕඩර් එක එනකන් ඉඳන් අපි පොඩි ෂර්ට් එකක් දාගෙන හිටියා අපේ ගෙදර අම්මි මම්මයි කෝෆි ලවර්ස් අපේ නංගියේ තරම් කෝෆිස් වලට කැමති නැහැ හැබැයි යා ජාවා එකේ චොක්ලට් ක්‍රොසන්ට් එකට නම් හරිම කැමති ඒකට මාත් කැමති It ammi video sweets kani nati hinda mata hituna api dennarama share karaganna podi cake piece ekak ganna oyalata mage katahana podak wenas wage therei o mata hondatama sanipa na anyway I think sorry samahalata mage wacana gulan tikak pahadiri madi wage therunoth mam me gatta cake piece ekak nan attatama rasai oyalata eka mage moonema pe පේනානි ඔලුව හොල්ලලා මම ඒක ඇක්සෙප්ට් කරන හැටි අම්මිට ඇත්තටම හරිම රසයි ඒක කෝෆී ඒ වගේම ක්‍රීමි ඒ දෙකේම මික්ස් එකක් මම ඔයාලට කලිනුත් කියලා තියෙනවානේ සාමාන්‍යයෙන් කෝෆී එකක් බොන්න ගියොත් ලන්ච් එකකට ගියොත් ඩිනර් එකකට ගියොත් මොන ආහාරි කෑමකට ගියොත් මම ආසයි ඒ වෙලාව ඒ වෙනුවෙම වෙන් කරලා තියාගන්න ඒ කියන්නේ ෆෝන්ස් බල බල වෙන වැඩ කර කර එහෙම නෙමෙයි අර මාත් එක්ක ඉන්න කෙනත් එක්ක කතා කර කර ඒ කන දේ හරි බොන දේ හරි එන්ජොයි කරන්න මම හරි කැමතියි. මේත් ඒ වගේ. මම ඉතින් මොකක් හරි ලොකු උපදූපයක් කිය කිය තමයි කෝෆි එක බොන්නේ. මොකද time flies. Memories තමයි ගොඩාක් වෙලාවට අපිට ඉතිරි වෙන්නේ. ඒ නිසා අපි ආදරය කරන අයත් එක්ක එකට ඉන්න තියෙන වෙලාව අඩු කරගන්න නැතුව ඒ වෙලාවට වටිනාකමක් දීලා ඒ වෙලාව එන්ජොයි කරන එක තමයි වඩා වටින්නේ. එනිසා එකට කන බොන වෙලාවක් හරි වෙන වෙන දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව ෆෝන්ස් පාවිච්චි කරන්නේ නැතිව පවුලේ කට්ටියත් එක්ක ගත කරන්න හුරු වෙනවා නම් ඇත්තටම ඒක හොඳ දෙයක්. තවත් අත්හැර ගන්න බැරි වුණ පුරුද්දක් තමයි ඔය කටට යන්නේ. කෝෆි, ස්වීට්, අනේ මන් දන්නේ මේ දේවල් වලට තියෙන ආසාව ඉවර වෙන්නේ නැහැ. කොයි තරම් නතර කරනවා කියලා හිතුවත් නතර කරන්නත් බැහැ. කෝෆි එක බීලා මම ඊළඟට යන්න හිතුවේ හැමදාම වගේ තවත් යන හුරු පුරුදු තැනකට මේ අතුල් වෙද්දිම දැක්කා මෙන්න මේ යාළුවා බලන්නකෝ යාගේ කලර්ස් ටික හරිම ලස්සනයි. ඔගොල්ලෝ දන්නවනේ මේත් මම එන්න ගොඩක් ආස තැනක් කියලා. සමහරවිට ඔයගොල්ලන්ට හිතනවා ඇති මං හැම වෙලේම කැන්ඩි આવොත් මෙතනට යනවා කියලා. ඕව ඒක ඇත්ත. මම ගොඩක් වෙලාවට කැන්ඩි આવොත් කොහොම හරිම යන්න බලන අනිවාර්යම යන තැනක් තමයි ඉතින් මේ. මොකද මට හරිය ලොකු සැනසීමක් දැනෙන තැනක් තමයි මේ. ඒ නිසා ඉතින් පුළුවන් හැම වෙලාවකම මෙතනට එන මං ආසයි. මං වැඳලා කරලා එනකන් අපේ new YouTuber මාව රෙකෝඩ් කරනවා. ඔයගොල්ලන්ට thank you so much. මේ family කියන්නේ ගොඩාක් හිත හොඳයි. 98ක් වගේ. ඉතින් ඔයාලා මගේ රික්වෙස්ට් එකට මගේ නංගිගේ YouTube channel එකත් subscribe කරලා තිබ්බා ගොඩ දෙනෙක් වගේ. මගේ total subscribers ලගින් 10න් එක කොටසක් වගේ. ගොඩක් නෙමෙයි. ඒත් ඉතින් එක අපිට ලොකු දෙයක්. ලස්සන comments එනවා, ඒ වගේම vlog එකක් දැම්මත් අනිවාර්යෙන් බලනවා, like කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් ගොඩාක් thank you. ඔන්න මෙයාත්
ඔගොල්ලන්ට තැන් කරනවා. කාලෙකට පස්සේ ෆැෂන් බාගයකට ආවා. කාලෙකට කියන්නේ අවුරුදු 3-4කට වගේ පස්සේද මන්දා. මගේ ඇස් ටිකක් විතර ඉදිමිලා වගේ ඔයගොල්ලන්ට තේරෙයි. මොකද මං මීට කලින් දවසේ ඇත්තටම ගොඩක් රෑ වෙනකන් ඇහැරිලා හිටියා. ඒ නිසා තමයි පොඩක් ඔය ඇස් ඇරි දිමුම් ගතිය. ෆැෂන් බග්ගි කියන ඇත්තටම ගන්න තරම් දෙයක් තිබුණ නැහැ. නංගි. නංගි. බහැරක් කියනවද? නංගි ඔය බහැරක් කියනවා. ඒ නිසා ඉතින් අපි යන්න හිතුවා ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකට. කැන්ඩින් ඕගොල්ලෝ අනේ කරුණාකරලා මට කමෙන්ට් එකක් දාන්න පහලින් ඇඳුම් ගන්න යන්න හොඳ වෙන කැන්ඩි වල තියෙන ප්ලේසස් ටිකක්. මොකද මට හිතෙන්නේ ඒ ගැන මන් ටිකක් අප්ඩේට් මදි. මට ඉතින් සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතෙන තැනකට තියෙන්නේ ශ්‍රියානි එක තමයි. මහත් වෙලා වැ. මහත් වෙන විදිහ කියලාද අපිට? දැසි පස් පාරක් කියලා. මොන? අද මාතේ නා කලින් නීදාගත්තා නේද අම්මිට ටිකක් තෝරන්න කියලා නංගි මායි පොඩක් ඉහට මෙහට වෙවි එක එක කෝලම් කර කර හිටියා ජොක් වැඩිය සීරියස් ගන්න එපා. නංගිලයින් අක්කලා දන්නවා නිති. හරි එන්න අපි ෆිටොන් බලමු. මම ෆිටොන් කරන්න ඔගොල්ලෝ ඩිසයිඩ් කරන්න. වෙනදා වගේ ඔන්න අදත් මම ගත්ත ඇලුම් දෙක තුන ෆිටොන් කරලා ඔගොල්ලන්ට පෙන්වන්න තමයි යන්නේ. මම ඔයාලගෙන් ඉතින් කොකද හොඳ කොකද නරක කියලා අහන්නේ. මොකද මේ වෙද්දිත් මං ඒව ගෙදර ගෙනහල්ලා හින්දා. හරි ෆස්ට් ෆිටොන්. මේ ටොප් එක දැක්කම මට ඇත්තටම ආස හිතුණා. එකක් මේ දවස්වල වැස්සත් එක්ක මට හිතුණා මේක ඇත්තටම කම්ෆර්ටබල් කියලා. කිව්වා වගේම ඇත්තටම මේක හරි කම්ෆි. මේක නම් මම ගත්තා. මේ පරණම් මං ගොඩක් ඇඳුම් ගත්තේ නැහැ. මට හිත ගියේ ටොප්ස් දෙකයි. මේ එක ඕගොල්ලෝ කියන්න බලන්නේ එක මට ලස්සනයිද කියලා. මේ අනිත් එක මේකත් මට පොඩ්ඩක් ට්‍රෙන්ඩි වගේ දැනෙන හින්දා මං ඉතින් ඒකත් ගත්තා. එකෙත් පොඩි ලස්සනක් තිබුණා. ඔන්න ඔයාලා කමෙන්ට් කරන්න ඕනි ඒ දෙක මට ලස්සනයිද නැත කියලා. වෙනනම් ඇත්තටම මම දෙයක් ගත්තේ නැහැ. නංගි මේ පාර කිසිම දෙයක් ගත්තේ නැහැ. මං අඩුමතර මේ මෙහෙම දෙයක් අරගත්තා. හැබැයි අපේ අම්මි මේ වෙනකොටත් කිසිම දෙයක් අරගෙන තිබුණේ නැහැ. කමක් නැහැ. ඉතින් හැමදාම වගේ මම හරි ගත්තානේ. අම්මේ අඳුම් ගත්තා? ඔව්. බොරු කියන්නේ බා. ගත්තා. එකක්වත් හරියන්නේ නැහැ. හරි අපේ වන්. මං කියවේ එයාට එකක්වත් හරි ගියේ නෑ. ඉතින් එයා ගත්තේ නැහැ. ඊට පස්සේ ආවේ ෆුඩ් වෙයා කලෙක්ෂන් එකට. ඇත්තටම මෙතන නම් හොඳ ෆුඩ් වෙයා කලෙක්ෂන් එකක් තිබ්බා. මෙතනින් නම් අපි තුන්දෙනාම වගේ හොඳ සැන්ඩල් ස්ලිපර්ස් කීපයක්ම ගත්තා. ඇත්තට මේවා හරිම කම්ෆර්ටබල්. ඒ වගේ හරි ලස්සනයි. ස්ලිපර්ස් තෝරනකම් අපි දෙන්න ඉතින් පුම් කරක් කරනවා. ඔයාට ඉන්නවද මට ඉන්නවා වගේ ස්වීට් කෝන් වලට මල පෙරේත නංගි කෙනෙක්. මෙතනට ආපු වෙලේ ඉඳන් මැජික් කෝන් තමයි මතක් කරන්නේ. අද හරි දවල් මැජික් කෝන් එක කතර පේනවනේ දැම්ම කන්නත් පටන් අරවා.
එයා ගොඩක්ම අස දෙයක් තමයි ස්වීට් කෝන්. මම නම් ඇත්තටම වැඩි කැමති දෙයක් නෙමෙයි. ඒ වුණාට මෙයා මේ ගත් එක හරිම රසයි. මට ඇත්තටම මේක නේම් එක මතක නැහැ. බොහෝ විට නංගිගේ vlog එකේ ඇති. හැබැයි ඒක චීස්, මොස්සරෙල්ලා, මයෝනීස් මේ දේවල් මික්ස් එකේ තමයි හදලා තියෙන්නේ. හරිම රසයි. මම කලින් කාලා නැහැ. මේ මං කන ෆස්ට් ටයිම්. හැබැයි ඒක නම් මටත් ඇත්තටම අස හිතුණා. ඒක රසයි. රසම රසයි. මේ වෙනකොට අම්මි කිසිම දෙයක් අරගෙන තිබුණ නැති හින්දා අපි හිතුවා ෆයිනල් ස්ටොප් එක විදිහට තිලක වර්ධනෙකට යන්න. මොකද අද ආවෙම අම්මිට ෂොපින් කරන්න හිතාගෙන. ඒ නිසා ඉතින් අපි හිතුවා තිලක වර්ධනෙක පැත්තටත් පොඩක් ගිහිල්ලා බලලා අම්මිට මොනා හරි හොඳයි හිතන දෙයක් තියෙනවද කියලා බලන්න. යේ! එතන නම් තිබුණා. ඇවිදලා කරලි වරනකොට හවස 4ටත් කිට්ටුයි. අපි තුන් දෙනාම ගොඩක් බරගිනේ තමයි ඒ වෙලාවේ හිටියේ. මොකද ඇවිදලා ඇවිදලා මහන්සිත් එක්කනේ. ඉතින් හිතුවා අපි කාලම යනවා කියලා. මෙතන මම මොනා හරි මෙයාට ජෝක් එකක් කරනවා. මට හිතනවා ඒක ඉතින් රෙලවන් නැති හින්දා මියුට් කරන්න. හරි, දැන් අපි යන්නේ ලන්ච් ගන්න. ලන්ච් කියලා කිව්වට ඉතින් හවස 4:00 මාට මේ ලන්ච් ගන්න යන්නේ වර්ල්ඩ් ස්පයිස් එකට. වෙනදට නිතරම වගේ අපි ඩිලයිට් එකෙන් කන්නේ. හිතුණා මේ පාර වර්ල්ඩ් ස්පයිස් එකට යන්න. ඔයාලා දන්නවද මට වෙලාවකට හිතෙන දෙයක් තමයි මේ YouTube channel එක quiet කරන්න. අයින් කරන්න, එහෙම නැත්නම් remove කරන්න. මොකද සමහරවිට මට තියෙන වැඩත් එක්ක මට ඕගොල්ලන්ට ගේන vlogs නැති වුණාම මට හිතෙනවා මමගේ භාග්‍යසේව YouTube channel එක විතරක් කරගෙන ඉන්නවා කියලා. මොකද මේක lifestyle based rich channel එකක්නේ. ඒත් ආයෙ පස්සේ හිතෙනවා අනේ මේකේ ඉන්න මගේ family එකේ 99%ක්ම මට ගොඩක් ආදරේ. මට විතරක් නෙවෙයි අපි හැමෝටම. ඉතින් මට ලෝභය ඔයගොල්ලන්ව නැති කරගන්න. මොකද ආදරේ කරන අය නැති කරගන්නවා කියලා කියන්නේ ඇත්තටම ලොකු මොඩකමක්. ඒ නිසා මං එහෙම හිතන හැම පාරකම ඔයගොල්ලෝ ආදරෙන් මට දාන කමෙන්ට්ස් දිහා බලලා ඒ සිතුවිල්ල හිතෙන් අයින් කරගන්නවා. හරි, ඔන්න ඉතින් අපේ කැම ටිකත් මේසෙට ආවා. මම මේ කාලෙකින් තමයි තන්දුරි බිරියානි, චිකන් බිරියානි එකක් කන්නේ. ඒ කියන්නේ මෙතන මුල් කාලේ චිකන් බිරියානි එක තිබ්බ ටේස්ට් එක, ක්වොලිටි එක පස්සේ පස්සේ නැති වුණා වගේ දැනුණා. ඒ නිසා මම කන්නාවේ නැහැ. මෙන්න මේ ඩ්‍රින්ක් එක මතක තියාගන්නකෝ. මේක හදලා තියෙන කොකා කෝලා ඇන් වැනිලා අයිස් ක්‍රීම් මික්ස් කරලා. රසයි කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. අලුත් දෙයක් හින්දා ට්‍රයි කරලා බැලුවා ඉතින්. මොකද්ද මං කී කිය හිටිය, චිකන් බිරියානි එකේ ක්වොලිටි එක ගොඩක් අඩු වෙලා තිබේ පහුගිය කාලේ. හැබැයි මේ පාර, ඒ කියන්නේ මේ වෙද්දි ආපහු ඒ චිකන් බිරියානි එක කලින් තිබ්බ ක්වොලිටි එකටම, ටේස්ට් එකටම තියෙනවා. හරිම රසට තිබුණා. අම්මේ ගත්තේ ඉන්දියන් වෙජ් මීල් එකක්. නංගි ගත්තේ නාන් රොටි. ගොඩක් ලොකු බඩගින්නක හිටපු හින්දා මම නම් හොඳට කෑවා. හරි, මං කීකියා හිටියේ අපි ආදරය කරන අය අපි නැති කරගන්න එක ඇත්තටම මෝඩ වැඩක් කියලා. ඉතින් මේ channel එක වටේත් එකතු වෙලා ඉන්න පිරිසගේ 99%ක්ම ඉන්නේ අපිට ආදරය කරන අය. ඉතින් මට ටිකෙන් ටික හිමින් හිමින් එකතුණු ඔයාලා මට ගොඩාක් වටිනවා. ඒ නිසා මම ආයෙම හිතනවා නෑ, මම මේ channel එක කොහොම හරි කරන් යනවා. මොකද මට ඉන්නවා මම බ්ලොග් එකක් අරගෙන එනකන් ආසාවෙන් බලන් ඉන්න කොටස. ඉතින් ඔයාලව නැති කරගන්නේ කොහොමදනේ? නිතරම බැරි වුණත් ඉඳලා හිටලා හරි බ්ලොග් එකක් අරන් එන්නේ අන්නේ ඒ හිඳයි. මොකද ඕගොල්ලන්ට ගොඩාක් ආදරේ. ඒ වගේම ඔයාලගේ ආදරේ අපිට ගොඩක් වැදගත් හින්දා. කලා නේද මතද? අම්මි අද මගේ බ්ලොග් එකට කතා කරේම නෑ ඔයා. අද ඔයා සද්ද නෑ. සද්ද නෑ, බඩපිල්ල වැඩි. ඔයා මේ වෙජිටේරියන් හින්ද ඉන්දියන් තමයි, ඉන්දියන් වෙජිටේරියන් රයිස් එකක් තමයි කෑවේ. ඔන්න ඔහොම ෂොපින් ඩේට් එකත් ඉවරුණා.
ෂොපින් කරලි වර වෙද්දි හවස හයක් පහුවලා තිබුණේ. ඒ නිසා අපි දැන් ගෙදර යන ගම. ඔන්න ඔහොම තමයි ඉතින් අපි ෂොපින් කරන්න ඇවිල්ලා අපේ දවස අද ගත කළේ. පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි පුළුවන් උන ගමන් ආයෙත් ඉක්මනට vlog එකක් අරන් එන්න. එතකන් ඕගොල්ලොත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. Bye.